යම්කි කලිත සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක්ෝ චිත්‍රගත කිරීමකදී ඔවුන් තමයි පාර්ලිමේන්තුවේට එන්න අවසරය ඉල්ලන්නේ. නමුත් මේ පෞගි දවස්වල අප දැක්කා මේ මාධ්‍යලා ගොඩක් වාර්තා වෙන්නේ රජයේ විසින් කියනවා මෙයාට මෙන්න මේ අවසරය ගන්න පුළුවන් මෙන්න මේ දවල් ඔන්න කැඳවන්න පුළුවන් ඒ සඳහා ලිපියක් ඉවත් කරන්න. මොකද්ද මේ මේකෙදී ක්‍රමවේද? අධිකරණයකදී වරදකරු වෙලා ඌට සිරදඬුවම් නියම වෙනවා නම් ඌට පාර්ලිමේන්තුවට ඒමේ හැකියාවක් නැහැ. හැබැයි ඌ රිමාන්ඩ් බාරේ ඉන්නේ නම් සැකකරුවෙක් ලෙස අත්අඩංගු ඉන්නේ නම් ඌට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව තිබෙනවා. ඒතර මෙතන ප්‍රශ්න දෙකක් පැන නගිනවා. එහෙමනම් පේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා කොහොමද පාර්ලිමේන්තුවට එන්නේ කියලා. ඒතර පේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඔහු දඬුවම් ලැබුණාට පසු අභියාචනයක් ඉදිරිපත් කරා. ඒක තමයි තියෙන තර්කය. හැබැයි එතන ඊට වඩා ප්‍රශ්නයක් තිබෙනවා. සාමාන්‍ය ඕනෑම අභියාචනයක් ඉදිරිපත් කරපුවාම ඔහුට ඇප ලැබෙනවා. හැබැයි මරණීය දඬුවම හිමි වෙච්ච කෙනෙකුට ඇප ලැබෙන්නේ නැහැ. දැන් පේමලාල් ජයසේකර අභියාචනාධිකරණයේ ඇපීල් නඩුවක් ගොනු කරලා තිබ්බට ඔහුට ඇප දෙන්නේ නැහැ. ඔහුට හිමි වී තිබෙන දඬුව මොකද්ද? මරණ දඬුවම. ඇයි? ඒක නිකන් ආපු එකක් නෙවෙයි. මරණ දඬුවම ලැබිච්ච කෙනෙක් නිදැල්ලේ සැරිසැරීම අතිශය භයානකයි. කරුණු දෙකකින්. එකක් තමන්ට හිමි වී තිබෙන මරණ දඬුවම ඒ නිසා තමන් සිවිත විහානි කරගන්න පුළුවන්. මොකද වෙන්න පුළුවන් මරණේනේ. දෙක ඔහුට හිමි වී තිබෙන මරණ දඬුවම තවත් ඕනෑම වර්ගයේ අපරාධයක් කරන්න පුළුවන්. එයි ආ හිමි වෙන්නේ මරණ දඬුවම. ඒ නිසා තමයි මරණ දඬුවම ලැබූ කෙනෙක් නිදැල්ලේ සැරිසරන්න ඉඩ දෙන්නේ නැහැ. අන්න එතනදී තමයි ප්‍රශ්නේ පැන නගින්නේ. එහෙමනම් පේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට එන්න අවසර ලැබෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ පැන නගින්නේ එතනින්. එහෙම නැතුව ඔහු දඬුවමක් ලබා දීලා ඔහු අභියාචනා කරාට පස්සේ ඔහු අභියාචනා කරා වරදකරු නෙවෙයි. අවස්ථාව තිබෙනවා. හැබැයි ඔහුට හිමි වී තිබෙන දඬුවම මොකද්ද? මරණ දඬුවම. මරණ දඬුවමක් හිමි වූ කෙනෙක් නිදැල්ලේ සැරිසරන්න හිරගෙදරදී පවා උන් තනි කරලා තියන්නන් කවරක්වත් නැවෙයි. ඔහුට සියදිවි හානි කර ගැනීම ඉඩකට තිබෙනවා. ඔහු විසින් තවත් බරපතල අපරාධ කිරීම අනතුරු තිබෙනවා. ඉතින් එහෙම තියදී තමයි පේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට එන්නේ. ඔහු තවත් ඕනෑම බරපතල පාර්ලිමේන්තුව සිදු කළත් ඔහුට හිමි යකි වරද මොකද්ද? තියෙන දඬුවම තමයි ඔහුට හිමි යුත්තේ. ඉතින් ඔවැනි අර ව්‍යාකූලත්වයක් තිබෙනවා. නමුත් ඇත්ත ගත්තොත් සිර දඬුවම විදින කෙනෙකුට පාර්ලිමේන්තුවට දෙන්න ඉඩකඩ සම්ප්‍රදායක් හැටියට ඇති වෙලා නැහැ. ඒ නිසා ඔබ බලන්න ඔහුගේ ප්‍රකාශයේ ඔහු කියනවා පිළියන්දල ඔහු ජනතා ඒ කියන්නේ කැස්බෑවේ වූ ජනතා නියෝජිතය ඔහුගෙන් අවසරකින් තොරව මේක වෙහීම වැරදි. අප කියන්නේ කොවිඩ් පිළිබඳ තීන්දුව තීරණ ගන්නේ දේශපාලනාධිකාරියෙන් නොවේ. තීන්දුව තීරණ ගත යුතු වන්නේ මහජන සෞඛ්‍ය ඒ සෞඛ්‍ය ශේෂ්ත්‍ර විසින් තමයි තීන්දුව ගත යුතු. ඊළඟ ඔහු කියනවා ඔහුගේ නිවසේද කණ්ඩායමකට කොවිඩ් වැළඳී ඇති බව. එහෙත් ඔහු නිදැල්ලේ සැරිසරන දෙවනි කරුණ. තුන්වෙනි කරුණ ඔහු කියනවා ඔහු ඉන්ජෙක්ෂන් එක ගහගෙන තියෙන බව. හැබැයි කැස්බෑව ආසනේ පුරවැසියන් කී දෙනෙක් ගහගෙන ඉන්නවද? මම හිතන්නේ 11ක්. ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි කැස්බෑව ආසනේ ඉන්ජෙක්ෂන් එක දීලා වැක්සින් එක ලබා දීලා ඇත්තේ. තුන්වෙනි කරුණ. හතරවෙනි කරුණ ඔහු කියනවා ඊයේ කියන්නේ හෙට අනිද්දා මම දෙවෙනියෙන් නැතද ගන්නවා. මොකද්ද මේක කියන්නේ? මේක කියන්නේ ඒගොල්ලෝ වරප්‍රසාදිත කණ්ඩායම. ඒගොල්ලන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන රටේ ඕනෑම පුරවැසියෙකුගේ ජීවිතය අවධානය හෙලන්න පුළුවන් මානසිකත්වකින් කටයුතු කරන කණ්ඩායම් බව තමයි ලොකුගේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ පෙන්නුම් කරන්නේ. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.